අපි කතා කරලා තියෙනවා requirement analysis ගැන තමයි මේ සුචි කතා කරන්නේ. ලංකර ගන්න ඕන නම් ලංකර ගන්න. අවුදුනා නැහැ. බේසික් මේක ලංකර. රයිට් එතකොට ඒ යටතේ ෆන්ක්ෂනල් රික්වයර්මන්ට්ස් එහෙම නැත්නම් කාර්යබද්ධ අවශ්‍යතා ඊට පස්සේ කාර්යබද්ධ නොවන අවශ්‍යතා නන් ෆන්ක්ෂනල් රික්වයර්මන්ට්ස් කියන අවශ්‍යතා වර්ග දෙක රික්වයර්මන්ට් වර්ග දෙක ගැන අපි කතා කරා. ඒ ළඟට ඒ සම්බන්ධව පේපර් එකේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න අවුරුදු දෙකක 2018 සහ 19 ඒවා අපි සාකච්ඡා කරා. දැන් අපි මේ කරගෙන යන්නේ 7 වෙනි පාඩම. ඊට පස්සේ 8 9 10 කියන්නේ ප්‍රධාන ප්‍රශ්න වැදගත්ම පාඩම් ටික තමයි දැන් මේ කරගෙන. හරි. ඉතින් ඒ වගේ තියෙන තියෙන කොටස් මෙතන මෙතන බලලා පාඩම් කරලා තියාගන්න. හරි. ඊට පස්සේ අපි කතා කරා ෆන්ක්ෂනල් රික්වයර්මන්ට්ස් ගැන. නන් ෆන්ක්ෂනල් රික්වයර්මන්ට්ස් එහෙම නැත්නම් කාර්යබද්ධ නොවන අවශ්‍යතා. එතකොට මේකේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙන්න මේ වචන ටික. මේ වචන ටිකට හරවන්න පුළුවන් නම් නේද? අපි ගිය සතියේ මම දැන් ඒක තේරුම් ගත්ත නේද? කාර්යබද්ධ අවශ්‍යතා සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා ෆන්ක්ෂනල් නන් ෆන්ක්ෂනල් අදහස් දෙවරි කියන්නේ නේද කිසති? ඔව්. රයිට්. ඊළඟට අපි එනවා දැන් මේ සිස්ටම් ඇනලයිසින් නේද? සිස්ටම් ඇනලිසිස් කියන කොටස තමයි අපි පද්ධති විශ්ලේෂණය කියන පියවරේ. එතකොට සිස්ටම් එකක් දැනට දැන් අපි සිස්ටම් එකක් හදන්න නම් තියෙන සිස්ටම් එක ඇනලයිස් කරනවා. තියෙන සිස්ටම් එක අපි අඳුන ගන්නවා. ඉතින් ඒ සඳහා අපි පාවිච්චි කරනවා ඇනලයිසින් නැත්නම් ඇනලිටිකල් ටූල්ස්. අපි කියනවා විශ්ලේෂණ මෙවලම් කියලා. ඇනලිටිකල් ටූල්ස් පාවිච්චි කරනවා. ඇනලිටිකල් ටූල්ස් කියලා කියන්නේ භෞතික උපාංගයක් එහෙම නෙමෙයි, හරි මෙතඩ් එකක්. හරි. ඇනලිටිකල් ටූල්ස් යූස් ටු අන්ඩර්ස්ටෑන්ඩ් ද නේචර් ඔෆ් ඇන් එක්සිස්ටින් සිස්ටම් ආ ඩිවයිඩඩ් ඉන් ත්‍රී මේන් ටයිප්ස්. අපි පාවිච්චි කරනවා ඇනලිටිකල් ටූල්ස් විශ්ලේෂණ මේවලම් වර්ග තුනක්. අපි වර්ග තුනකට බෙදලා කතා කරනවා ඒගොල්ලන්ගේ ෆන්ක්ෂන් එක අනුව. ෆන්ක්ෂන් එක අනුව වර්ග තුනකට බෙදලා කතා කරනවා. රයිට්. පළවෙනි එක තමයි business activity modeling. BAM කියලා කැටියෙන් කියනවා. BAM business activity modeling. අපි business activities ටික model කරනවා. එහෙම නැත්නම් අපිට system එක හදන්න දෙන business එකේ කරන දේවල් ටික අපි model එකක් හදනවා. කොහොමද කරන්නේ? මොකද කරන්න කියන එක හදනවා. ඊළඟට data flow modeling. දත්ත ගැලීම ආදර්ශ කරන එක ලබනවා data flow modeling DFM data flow modeling. මොනවද මේ ව්‍යාපාරය තුළ ෆ්ලෝ වෙන ඩේටා? ෆ්ලෝ වෙන ඩේටා මොනවද කියලා අපි ඩේටා ෆ්ලෝ ඩයග්‍රෑම් එක. එතන මේ දෙවෙනි එක ඩේටා ෆ්ලෝ මොඩලින් වල තියෙන ඩේටා ෆ්ලෝ ඩයග්‍රෑම් තමයි පේපර් එකේ මේන් අහලා තියෙන මේ පාඩම එක. ඒක තමයි වැදගත්ම කොටස. ඊළඟට ලොජිකල් ඩේටා මොඩලින් LDM කියලා කියනවා. ලොජිකල් ඩේටා මොඩලින් ඒක අදහස තමයි අපි අර අඳුනගත්ත ඩේටා ෆ්ලෝ වලට එක්ක අපේ සිස්ටම් එකේ ඩේටා ටික ස්ටෝර් කරන්න ඕනේ ඩේටාබේස් වල. අන්න එතකොට ලොජිකලි මොනවද මේ ෆ්ලෝ වෙන ඩේටා සහ ඩේටා ස්ටෝර් වෙන කොහොමද ඩේටා ස්ටෝර්ස් කොහොමද දත්ත ගබඩා නේද ඩේටාබේසස් කොහොමද හැදෙන්න ඕනේ කියන එක ගැන අපේ ඩේටාබේසස් ටික මොඩල් කරා. අපි හදන සිස්ටම් එක තුල කොහොමද ඩේටා ස්ටෝර් වෙන්නේ කියන මොඩල් එක අපි හදමු. ඒකට අපි කියනවා ලොජිකල් ඩේටා මොඩලින්. හරි. එතකොට ඒ යටතේ පළවෙනි එක තමයි බිස්නස් ඇක්ටිවිටි මොඩලින්. Business activity modeling. A start of technique for understanding what's going on in the system under investigation. Start of technique. ඒ කියන්නේ මේ අපි system එක තුළ වෙන business activities ටික. මොනවාද වෙන කාර්යයන් ටික එකින් එක අපි පියවර වශයෙන් ලියනවා. ගැලීමක් ඉදිරියට හරි. It is used to show the business activities that the actors in the systems environment do and their associations. මොනවද system එක තුල නැත්නම් ව්‍යාපාරය තුල business එක තුල වෙන්නේ functions කවුද කරන්නේ මොකක්ද වෙන්නේ කියන එක කවුද කරන්නේ කියනකටත් වඩා මොකක්ද වෙන්නේ කියන එක ගැන අපි පොඩි flow එකක් හදමු. මෙතනදී අපි පාවිච්චි කරන business activity modeling වලට පාවිච්චි කරන diagram වර්ගය තමයි activity modeling sorry activity diagram කියන්නේ. activity diagram අපි සිංහලෙන් කියනවා කාර්ය රූප සටහන්.
activity diagrams කියන එක පාවිච්චි කරනවා. එතකොට බලන්න activity diagram එකක් අඳින්නේ කොහොමද මොකක්ද කියලා. දැන් activity diagram කියන ඇතර paper එකේ ලොකුවට අහලා නැහැ. නමුත් මේක තමයි ඔය modeling වල තියෙන පළවෙනිම ආකාරය. ඒ නිසා අපි ඒක දැනගන්න ඕනේ. Right. මොකක්ද මේ activity diagram එකක් කියලා කියන්නේ? හරි. Activity diagram එකද කියනවා